දිවයිනපුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. මේ වන විට මෙරට ප්‍රධානතම තෙල් පිරිපහදුව දින 50කට වසාදමා අවසන්. ඇමති උදය ගම්මන්පිල මහතා ඒ අවස්ථාවේ පැවසුවේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ වසාදමන බවයි. එහෙත් කණිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දුන්නේ નિયમિત ලෙස බොර තෙල් ආනයනය කිරීමට පියවර ගත්තේ නැති නිසා සපුගස්කන්ධ පිරිපහදුව වසාදැමූ බවයි. සපුගස්කන්ධ පිරිපහදුව හැඳින්වුවේ ආසියාවේ නොනිමෙන ගිනි සිලුව ලෙසයි. සපුගස්කන්ධ වසාදැමීමේ ආරංචියත් සමග අදත් රට පුරා පෝලිම් ඇති වී තිබෙනවා. දිගින් දිගටම ඇමතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් වන්නේ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවයි. සපුගස්කන්ධ తాවකාලිකව වසා දැමීම පිළිබඳව ඊයේ දින උද්ඝෝෂණයක්ද පැවැත්ුණා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමති උදය ගම්මන්පිල මහතා පැවසුවේ බොරතෙල් ගෙනල්ලා ඉන්ධන හදනවට වඩා පිරිපහදු තෙල් ගෙන එන එක ලාභයි කියලයි. තෙල් පිරිපහදුව විවෘත කරනු බොරතෙල් ගෙන එනු කියලා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ये उद्घोषणे के यदिलाइन्ना मम देखा उद्घोषणे कलाम डॉलर पहालवेला අපිට බොරතෙල් ආනයනය කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා මම කලින් දැනගෙන හිටියා නම් මමත් ගිහලා ওই උද්ඝෝෂණයට එකතු වෙනවා මොකද මටත් උණි බොරතෙල් ආනයනය කරලා පිරිපාදුවේ වැඩ ආරම්භ කරන්න මේ වෙන විට අපේ තෙල් පිරිපාදුවේ ධාරිතාවයේ බැරල් 40000යි දවසකට. ඒතර බැරල් 40000 කියන්නේ කිනුත් 43යි පෙට්‍රල් සහ ඩීසල් හැදෙන්නේ. අපේ පිරිපාදුවේ යල් පැන ගිය එකක් නිසා එයි पेट्रोल डीजल बैरल खदा गणीम संदहा अपिट बोरतेल बैरल देखाई दसम तुनाई देखा कवश्य वेनो पेट्रोल डीजल ऋजुगे नाव पेट्रोल डीजल बैरलेट अन्य डॉलर अणु तुनाई हटपहाय ए प्रमाण पेट्रोल डीजल हदा गंड बोरतेल गेंड गियो तना डॉलर एक से अनुहता उन्न वे कारणे निसाता मा अपि बोरतेल गेनवा वेनुअट पेट्रोल सा डीजल आना करन्न तीरने कले डॉलर කලමනාකරණයේදී බොරතෙල් ආනයනයට වඩා ඍජුව පෙට්‍රල් ඩීසල් ආනයනය කිරීම ලාභයි. කවුරු හරි කොමිස් ගන්න නිලධාරියෙක් ඉන්නවා නම් බොරතෙල් ගාදී කොමිස් ගන්න පුළුවන්. පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමේදී කොමිස් ගන්න පුළුවන්. මොකද එක භාණ්ඩයකට විතර කොමිස් ගන්න හුරු ඉන්නේ නැහනේ. ඉන්ධන ප්‍රශ්නේ රටේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මුළු රටම ගිහලා එකම වෙලාවේ ටැංකිය පිරෙන්න තෙල් ගාලා කෑන් එකකට ගහගත්තම తాවකාලිකව නිකම් ඉන්ධන හිගයක් ඇති වෙනවා. ඉතින් මේ ඉන්ධන හිගය අර ඉන්ධන හිගයක් එනවෝ කියන බොරුව මාධ්‍ය වලින් ප්‍රචාර වීම නිසා ඇති වුණු තත්ත්වයක්. එකම පුද්ගලයාට මේ රට හතරවතාවක් රැවටීම අතිශයම සෝචනීයයි. ඇමතිවරයාගේ මේ ප්‍රකාශයට අද පිළිතුරු දුන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා. තෙල් සංස්ථාව අපි දිගින් දිගටම කියවාගේ මේ යන්නේ වහලා දාන්න. තෙල් සංස්ථාව සම්පූර්ණයෙන්ම ඇවර කරලා विदेशीय समागम मित्र මේක හොඳයි එක කොණ්ඩ බඳපු චීන් උන්ටම කියනවා බොරතෙල් ගන්නවට වඩා කොමිස්කාරයන්ගෙන් පිරිපහදු ඉන්ධන ජාවාරකරුවන්ගෙන් කොමිස්වලට පිරිපහදු තෙල් අරගෙන කවුරු කවුරු බෙදා ගන්න දූෂිත ක්‍රමයේ තමයි ඔය ක්‍රියාත්මක කරන්න යන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න